මේ වෙනකොට අපි කාන්තාව සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත කැසට් කරලා කැබිනට් එකට ඉදිරිපත් කරලා සියල්ලම තියෙනවා. ඒ අතර නැවත සංශෝධනයකට යෑමට සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි සංසදනේ විසින් තව අලුත් යෝජනාවක් සහ තියෙන දේවල් ගැන වෙනස් කිරීම් වලට භාජනය කළ දෙන්න නිසා මේ පනත පාර්ලිමේන්තුවේ සම්මත වීම තුලින් මං හිතන්නේ විශේෂයෙන්ම ජාතික කාන්තා කොමිෂන් සභාව ඒක පිළිහිට වන්නට මේකේ ප්‍රතිපාදන අපිට තියෙනවා කාන්තාව සවිබල ගැනීම කියන එක. ඉතින් මේක ටිකක් කල් ගියා. මේක සෑහෙන කාලයක් තිබුණා. ඒ වගේම මං කැමති කතා කරන්න අවුරුදු 14 දැරියන්ව දූෂණයකට ඔවුන්ට ආපදාවක් ප්‍රශ්නකාරී තත්ත්වයක් ආවොත් සාමාන්‍ය නීතිය හැටියට තිබුණේ තදබල දඬුවම් ලැබෙන ඉතාම වැරදි සහගත අවස්ථාවක් හැටියට. ඒක 14ට අඩු කරා. නමුත් අපි ඒකට බොහොම තදින්ම විරුද්ධ වුණා. මොකද එතෙන්දිත් පැහැදිලිවම පේන්න තියෙනවා පුරුෂයාට අවුරුදු 22 දක්වා කාන්තාවට අවුරුදු 14 දක්වා. ඒ දෙක අතර තියෙන වෙනස බැලුවහම තේරෙනවා මේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවීය සමානතාවය කොයිතරම් වැදගත්ද කියලා අපේ රටේ තියෙන හැම කටයුත්තකදීම.